සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තුවන සහ තිරණාත්මක අවසන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් එකක් හෝ දෙකක් සිදුවළු ඇතැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් අද මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියා. ඒ අනුව මිකී ආතර් මහතා සඳහන් කර සිටියේ එක්දින තරගවලදී ක්‍රීඩා කරන්න අපහසුම ස්ථානවලින් එකක් තමයි අංක පහ කියන්නේ. එතනදී විවිධ තත්ත්වයන් සඳහා ගොඩ නැගිලා ක්‍රීඩා කරන්න වෙනවා. අංක පහ ස්ථානයේ චරිත ඉතාම හොඳින් ක්‍රීඩා කරනවා. ඔහු ඒ සඳහා විශාල වශයෙන් පුහුණුවීම් වලදී කැපකිරීම කරනවා. ඔහුට තරඟයේ පිළිබඳව ඉතා හොඳ කියවීමක් තියෙනවා. ඒ නිසා ඔහු අංක පහ ස්ථානයේම ක්‍රීඩා කරයි. කුසල් ජනිත් පෙරේරාගේ කඩුළු රකින ස්ථානයේ හිස් වෙලා තියෙනවා. ඒ නිසා දිනේෂ් චන්දිමාල්ට හෙට තරඟයේදී ක්‍රීඩා කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මහේස් තීක්ෂණ ඉතාම හොඳ ක්‍රීඩකයෙක්. ඔහුට හෙට තරඟයේදී හෝ 20x20 තරඟාවලියේදී අවස්ථාවක් ලැබේවි. මේ තරුණ ක්‍රීඩකයන් ඉතාම හොඳින් මහන්සි වෙලා පුහුණුවීම් කරනවා. ඉතාම සතුටුයි මේ තරුණ ක්‍රීඩකයන් තුළ තිබෙන පිබිදීම පිළිබඳව. යනුවෙන් මිකී ආතර් මහතා සඳහන් කර සිටියා. ඒ අනුව හෙට තරඟයේදී බොහෝ විට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමේ සම්භාවිතාවක් පවතිනවා. තවද මහේස් තීක්ෂණ සඳහාද යම් අවස්ථාවක් පවතින බවයි ඔහු සඳහන් කළේ. තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම තරඟ එක බැගින් ජයග්‍රහණය කොට සමතත්වයේ පසුවනවා. දෙරට අතර පැවති පළමු එක්දින තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 14කින් ජයගත් අතර දෙවන එක්දින තරඟයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 67කින් ජයගත්තේ ඩක්වත් ලුයිස් න්‍යායට අනුවයි. ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරඟයේ ජයග්‍රහණය කරන්නේ නම් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව වසර 8කට පසු එක්දින තරඟාවලි ජයක් වාර්තා කිරීමේ අවස්ථාව හිමිවනවා. ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තුවන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය හෙට දිවාරාත්‍රියේ තරඟයක් ලෙස කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.